උතුම් බනදේශනාව ශ්‍රවණය කරන පින්නත් ඔබ සැමට තෙරුවන් සරණයි. සාධූ සාධූසා. ශරන්ධාවන්ත පින්වත් හැම දෙනාටම නිදුක්සුව නිරෝගිසුව ලැබේවා දීර්ඝාෂ ලැබේවා ලැබුණ උතුම් මිනිසත්භාවය උත්ත මාර්පයක්වෙෙත පමුණවා ගැනීම පිණිස උුතුම් ධරමය ජීවිතයට ගලපාගන්නට නුවන පහල වේවා කියල අපි ආශිරවාද කරනවා ප්‍රාර්ථනා කරනවා. මේ ලෝකෙ උපන්න යම් කිසි කෙනෙක්ුම් මිනිසත් භාවේ දුල්ලබ බව හඳුනාගෙන බුදුපතක ඇති අසිරිමත් භාවය හඳුනාගෙන බනපදයක් ඇසීමෙන් සැලසෙන අසීමිත ශාන්තිය ගැන අවබෝධ කරගෙන කල්ලයාන මිත්‍රයාගේ ඇසුර නිසා ලැබෙන අපමන රැකවරණය ගැන අවබෝධ කරගෙන මේ උතුම් බුදු සසුන තුළ ධරමානු ධරම පිළිවෙෙත් සම්පාදනය කරනව නම් ඒ පුද්ගලයා මිනිසෙක් හෝවේවා දෙවියෙක් හෝවේවා කාන්තාවක්කෝවේවා පිරිමි කෙනෙක්කෝවේවා දුල්ලභව ලැබිච්ච මිනිස්ජීවිතය, දුල්ලබව ලැබච් සුගති ජීවිතය වඩාත් උතුම් අරුතකින් පුරවාගත්ත කෙනෙක්වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ හැම දෙවි මිනිසුන් දිරිමත් කළේ දැනුුවත් කළේ ලැබිච්ච මේ උත්තම ජීවිතය නැතිනාස්තිිකර නොගෙන සුවඳින් දම් සුවඳින් හදවත් සුවඳවත් කරගන්නටයි බුදුරජාණන් වහන්සේ තමයි අපට මිනිස් ජීවිත වටිනාක පුනපුනා කියාදුන් ආශ්චරයමත් මනිරාජාණන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ මිනිස් ජීවිතයේහි වටිනාකම් කියාදුන්නේ නැත්නම් අපට ඒ ගැන කියාදන්න වෙන කවුරුවත් දන්නේ නෑ අපව මේලෝකෙට බහි කල අම්ම හෝ අප උස්මහත් කළ තාත් හෝ මේ මිනිස් ජීවිතය වටිනාකම ගැන එහෙම දන්නේ නෑ එ අයත් දැන ගත්තේ බුදුරජාණන් වහන්සගේ බණපදය නිසා අපව බි කළ මවහෝ උස්මහත් කළ පෝසණය කළ පියාහෝ නොදන්නා මිනිස් ජීවිතය වටිනාකම ගැන අපට කියාදීල පලැබිච්ච වාසනාව නැතිකර නොගෙන උතුම් වාසනා අහිමයක් වෙත. යොමු කරන්නට තත්හාගතයන් වහන්සේ විසින් අනුකම්පාවෙන් මෙ උදාර දහම දේශනා කලාා. ඒ දහාම අපි නිරන්තරය නැසිය යුතුයි සිත්හි දරිය යුතුයි. නුවනින් මෙනෙහි කරමින් ජීවිතයට ගලපාගත යුතුයි එක තමයි අපි මේ වෙලාවේ සැද හැති බොදුුවන් හැටියට සිද්ධ කළ යුත්තේ. පින් ටැස්කරපු අයට පිළිබෙත්පුරපු අයට මනාප වූ කැමති වූ යමක් වේ නම් ඒ මනාප වූ කැමති වූ සියල්ලම ලැබෙන බව තහාගතයන් වහන්සේ වදාලා. එනිසා කළපන්න තන්ට යමක් කැමතිවේ නම් මේ සසර ගමනේ ඒවා ඈත්වෙන්නනය දවසින් දවසලං වෙනවා. ඔය මනාපකායික කියල දෙවිවරු කොටසක්කන්නවා. ඒ මනාපකායික දෙවියන්ට පුළුවන් කැති වරණයක් හිතුවත් තම ශරීර ඒ වර්ණයෙන් යුක්ත වෙනවා. එවගේ කැමැති හඬක් නිකුත් කරන්න ටුවමනාවනුත් ඒ හඬ වහාම නිකුත් කරන්න පුළුවන්. කැමති සැපයක් ලබන්නට හිතුනුත් ඒ සැපේ වහාම ලබන්න පුළුවන්. ඒ දෙවියන්ට කියන මනාපකායික දෙවියෝ කියලා. ඒ මනාපකායික දෙවවරු ඒ තත්වට පැමිණෙන්න්නේ කුමකින්ද පෙර සංසාරයේ බොහෝ පින්ටැස් කරපු නිසා. දවසක්දා අනුරුද්ධ මහාරහතන් වහන්සේ කොසබෑනුවර ගොසිතාරාමයේ දිවාවිහරණය කරමින් වැඩසිටිය. ඒක කියන්නේ උදෑසන කාලේ දානි වලඳලා. හිර අවරට ගියාට පස්සේ නත්තන් දහාවල් දොල්හාාවිතර ඉක්මුණට පස්සේ සෙවන තියෙන වන වදුලකට වෙලා බද්ධපරිියංකයක් බැඳගෙන් නිරෝධ සමාපත්ති. සුවය කෙළවර කොට සමාපත්ති සවයන් මෙඳමින් වාසය කරනකොට බොහෝ මනාපකායික දෙවඟනුන් මපකා දෙවඟනුන් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මෙත එළැඹුණ අවිශාල් දෙමගනුන් පිරිසක් අනුද්ධ ස්වාමීන් වහන්සේ වෙතය ලැඹුණා ඒ දෙවඟනුන් පිරිස පෙර අනුරුද්ධ මහා රහතන් වහන්සේ මේ මහපොලබේ චක්‍රවර්ති රජක් වෙලා උපන්න කාලි ඒ චක්‍රවර්ති රජතුමාගේ බිසෝවරු ඉතින්න්නේ අනරුද ස්වාමෙන්න් සේදා චක්‍රවර්තිී රජවරය කැටියට තම බිසෝවරුන්ට මෙලොවට පරලවට හේතුවන ධරමමාරගගේ කියල දුන්න ධානයේ පුරදු කළලා ධදාානය යෙදෙව්ව සීලයේ යෙදව. ධන අයි සීලයයි එදා ඒ බිසෝවරුන්ට හුරු කරලා. ඒ බිසෝවරුුවේ අවවාදේ පිළි අරගෙන හොඳට දන්සිල් පුරදු කරලා මරණින් මත්තේ මනාපකායික දෙමගුණුන් වෙලා තිපදනා. ඉතින් න්නේ පිරිස කල්පනා කරනවා අපට මේ මහා සම්පත ලැබුණේ. Rයෝ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ නිසා. ඒ අනුරුද්ධ ස්වාමින් වහසේ පෙරජීවිතය අපේ ස්වාමයාවෙලා හිටියායි. ඉතින් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ අපට ඒ කාලේ ධර්මමාර්ගය පෙන්වා ඒ ධර්මමාර්ගය ගමන් කරලයි, මේ තරන් අශුරිමත් දිව්‍ය සම්පත්තියක් අපට ලැබුණේ. අපි සියලු දෙනාම යම අනුරුද් ස්වාමීන් වහන්සේත් කැඳවාගේ නැවිල්ලා. මේ සැපසම්පත් විදුමුයි කියලා ඒ දෙවඟනුන් පිරිස අනුරුද්ධ ස්වාමෙන්න් වහසේ වෙතේෙන්නේ. විශාල දෙවගනුන් පිරිසක් ඇැවිල්ලා. අනරුද්දවාමන් වහන්සේගේ ශසිරිපාවන්දනා කළ එකත් පසෙග හිටගත්තා. මේ සලු දෙනාම අනුරුද්ධ මහා ස්වාමීින් වහන්සේට ඇසෙන සේ ප්‍රකාශ කරනො මයම් භන්තේ අනරුද්ධ මනාපකායිකානාම දේවා තේසු ්‍රානේසු ඉස්සරියන් කාරයම ස්වාමීනිී අපි මනාපකායික දෙවිවරු නම් වෙමු අපට පුල්වන් ස්වාමීණි කරුණු තුනකින් ඉස්සුරු මත්භාාවය පවත්වන කරුණු තුනක් අප කෙහි විද්‍යමාන වෙනවයි කරුණු තුනට ඕනම වෙලාවක අපට ඒ කරුණුතුන දකින්න පුළුවන් අපේ ජීවිත වලින්. මයම් බන්තය අනුරුන්්ද යාදසක වන්න ආක හාම තාදිසකං වන්නන් ටහනසෝපටි ලබාම අන්ුරුද්දයන් වහන්ස අපේ හිතට ශරීර යම්බන්ඳු වේවා කියලා දහසක් ආවොතින්. ඒ ශරීරවරණය මොහොතකින් ලබන්නට පුළුවන්. අප හිතනවාත් සමඟ ඒ ශරීරවරණය අපේ ශරීර ඇසුල්ු කරගෙන පහල වෙනවා. ඒබගේ යාදිිසකන් සුකංආ කංකාම, තාදිිසකන් සුකන් ඨානස්ෝපටි ලබාම යම්බඳු හඬක් කැමතිවෙනවනම් බෙර හඬඩක් පේවා දවුල් හඬක් පේවා වෙන යම් තරේවා දන හඬක් වේවා ඒ හඩ අපට ඇසිල්ලකින් ලබන්න පුළුවන්. ඒබගේම අරරුද්ධයන් වහන්සේ යාදිසකන් සරංආකංකාම යම්බඳු සැපයක් අපි කැමතිවෙනවනම් අන්නේ සැපයි අපට මොහොතකින් ලබන්න පුළවා අප හිතුවත් අපට මේ අසවබල් යානාව පහලවේවා කියෙල යානාව පහල වෙනවා. අසවල් ආහානය ලැබේවා කියෙ යාහාරය ලැබෙනවා. අසවල් ප්‍රදේශෙන් පවනක් හමඒවා කෙල ඒදය අපට ලැබෙනවා. අසවල් මල් සුවදහමාවා කළ හිතු තේමල් සුවඳහමනවා. අසවල් ආසනය පහළවේවාලළ හිතු තියාසනය පහළ වෙන. මෙ මේ වගේ විමානයක් පහලවවා කල තු තෙම විමානයක් පහල වෙනවා. මෙම පොකුණක් පහලවවාල හිතු තෙම පොකුණක් පහල ව මෙ මල්්‍යයායක් පහලවේවා ක හිතු. මල්යාායක් පල වෙන ඕනම සැපයක් හිතුවූ මෝතගින් පහල වෙනවා. ඉතින් මෙහෙම ප්‍රකාශ කලාමේ දෙවගනුන් අපි තමයි මනා්‍රකායික දෙවිවරු. දෙවගනුන් අපට පුළුව මෙන මේ කරුණුතුනේ කියෑන කැමති වරණයක් මවාගන්න කැමති හඬක් නිකුත් කරන්න ඒවගේම කැමති සැපයක් ලබන්නට. ඉතින් මෙහෙම ප්‍රකාශ කලාට පස්සේ අනුරුද්ධ මහා ස්වාමීන් වහන්සීතනවා අහෝ වතිමා දේවතා සම්බාව නීලා අසු නීලවන්න නීලවත් හ නීලාලං කාරා. හෙනම් මේ සියලු දෙවඟනුන් නිල්ා ී නිල්පාට වස්ත්‍රඇතිව නිල්පාට් ආභරණ ඇති අය වේවා. මේ හිත දැක්කා ඒ දෙවිවරු. දැකලා ඒසේලු දෙවංගනුන් කුමක්ද කළේ අධිෂ්ඨාන කළා පේසියලු ශරීර අනුරුද්‍යයන් වහන්සේ කැමැති විදිහටම නිල්ලවරණවේවා නීල වස්ත්‍රාභරණ ඇත්තේවේවා කියලා. ඒ මොහොතේදීීමම් අනුරුද්ධ වාමෙන්වාබට පෙනේගියා නීල වරණයෙන් බබල නීල වස්ත්‍රනීලා භරන පලදින දෙමගලුන් පිරිසක්වා. ඉන් අනතුර ව අනුරද්ද ස්වාමීන් හසේ තනවා හෝ වතිමා සබ්භාව පේතාස් මේසලු දෙනාම කහපාට ශරීර ඇත්තෝ වේවා කහපාට කිව්වාම රන්වන් පාට ශරීර ඇත්තෝේවා. හිතන මාත එක්කම රන්වන්ාට රන්වාට වස්්‍ර රන්වන් පාට ආභර නැති දෙමගළන් බවට පත් වනා. සබ්බාව ලෝහිතකා අස්සු හැම දෙනාම රතු පහට වේවා. හිතනවාත්තෙක්කම ඒ දෙෙවගරුන් ගේ ශරීර රතුපාටයි වස්ට රතුපාටයි, ආභරන රතුපාටයි ඉතාම දර්ශනී අයි. අවලස්න පාටක්න මේේ දර්ශනීය පාටක්. ඉන්න අනතුරු හිතනවා සම්බාව ඕධදාාතාා සේරු දෙනාාම සුදුවන්වේවා ස්වේතවරණ වස්ත්‍ර දරන ස්වේතවරණ ආභරන දරන ස්වේතවරණ ශරීර දරණන දෙමගනුන් බවට පත් වනා. අතකෝතා දේවතා ආයස්මතතුෝ අනරදස විතක්කමං ායේ, අනුරුද්ද ස්වාමින්න් වහසේගේ හිතන්න යම් සේද. අන්නේ සිතිවිල්ල දකිනවයේ දෙවගනුන් ඊට අනුව ඔවුන්ගේ ශරීර ඒ ඒ වර්ණයෙන් යුක්ත බවට පත් කර ගන්නවා. ඉතින් මේ විදියට ටිකවෙලාවක් අනුරුද් ස්වාමීන් වහසේ මෙනේ කරන මෙනී කරන වර්ණයෙන් යුක්්‍ර ශරීර ඇති දෙමගුණුන් බවට පත්වෙන හරිම දර්ශනීයයි. ඉන් අනතුරුව ඇතැම් දෙවගනුන් ගායනා කරන්න පටන්ගත් මිහිරි හඬින් ඒ වගේම. ඇතැම් දෙවගුණුන් ඉතාම දර්ශනයාකාරේ නර්ථන දක්වන පටන් ගත්තා. ඇතැම් දෙවගනුන් ඉතා මිහිරි ලෙස නාද නිකුත් කරමින් එවගේම හස්ථනාද විවිධාකාර වීනානාද නිකුත් කරමින්, ස්‍රයතාපින්නාම පංචංගිකස්ව තුරියස්ස සුවිනීතස්ස පසග තුරු හඬ ඇසෙන්නේ යම් සේද ඉතා දක්ෂවාදකයන්ගේ අන්නේවාගේ වාදනයක් මේ අනුරුද්ධ ස්වාමින්න් වහන්සේට ඇසනල් සැලස්වා. ඒ වගේම ඒ හන්ඩ ඒ ගායනයේ හඬ වක්්ගච රජනීෝච කමීයෝච ප්‍රමණීෝච මදනීයෝච. ඒ හන්ඩ ඇහෙන කොට ඇල ගායනා කරන තාම ප්‍රේමණී අයි. ඒ හඩ ඕනෑම පුද්ගලෙක් ඇලෙනවා ඒ හන්ඩේ ඕනෑම පුද්ගලෙක් බැදෙනවා. ඒ හඩෙන් ඕනෑම පුද්ගලෙක් මදයට පත්වෙනවා. ඒ තරන් ්‍රමණීය හඬක්. ඒ හන්ඩ මිනිස් ලෝකෙ කිසිවෙකටුග නිගුත් කරන්නට බෑ සාමාන්‍යලෝකෙ බුදුරජාණන් වහන්සේගේ හඩ තරම් කාගෙවක් හඩල්ලස්සනනෑ නමුත් මේ දෙවගනුන්ගේ හඩේදා අනුරුද ස්වාමින්න් වහන්සේ ඇසනසේ විවිධාකාර ගායනය අන් ගායනා කරනකොට ඉතාම රමණය ඉතාම කමනීයයි. ඉතින් ඒ වෙලාවේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රයාණ ඔක්කිපි මේ දෙවගනුන් නසුදුසක් ම ඉදිරයේ කරන්න කියලා දෑස් බිමහෙළුවක්. අදකෝතා දේවතනකෝ අයුෝ අනුරුද්ද සාධතීති තත් දේවන්තරධායෙන් ස යිතින් ඒ දෙවගු මොකද කළේ. අනරුද වාමීන් වහන්සේ අපේ නැටුම් ගැුම් ැයුම් දෙස බල එන ඒව වසන් එන ඒගෙන් සතුටු වෙන්නේ නෑ කියලා ඒ දෙමගරුන් අපි දැම් මෙතර නටනව වයන ගයනයකෙන් පලත්නෑකිළ අතුරුදන්න වනාා. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ හවස්කාලයේ පළසමවතින් නැ ගිටල බහාගවත් බුදුරජාණන් වහන්සේ වෙත්ත එළැගුණා. එළැඹිල්ලා සිරිාගමල් වන්දනා කරලා මේසියලු සිදුවීම බුදුරජාණන් වහන්සේට සැලකලා ස්වාමිනි මෙන්න මෙහිම දෙයක් අද දවල් කාලේ. දිබා විහිරණයෙන් යුක්තව සිරිනකොට මට මෙම දැකගන්න ලැබන මනාපකායික දෙමගුණුන් පිරිසක්කාව ස්වාමිණය දෙවගුණුන් කැමති කැමතිවර්ණ මවාගන්නව හරිම දර්ශනීය රමණීයයි. ඉන් අනතුර ඇතැම් දෙවගුණු නර්තනයන් දක්වා ගායනයන් දැක්කුවා. ඉතාම කමණීයයි රජනියයයි, ප්‍රමණීයයි මදනීයයි ප්‍රකාශ කරනවා නැවැත ස්වාමීණි මම ඒ වෙලාව ඉන්ද්‍රියයාණියෝක් ඉපක් මගේ ඉඳරන් මම ඒ දෙසට යොමු කලේ නෑ. ඇස දිමට හෙලාගෙන යොනිසව මනසිකාරයෙන් පසුවනනා මඟගවම මෙනෙහි කරේන ඉතින් එතෙන්දි ඒ දෙමගනුන් ඒ බව දැනගෙන අතුරු දන්නනාා. ඒ වෙලා අනරුද්ධ ස්වාමීන් වහන්සේ හනම කතහිනුකෝ බන්තිය ධම්මි සමන්නාාගතුව මාතුගාමු, කායස්ස බේදා පරම්මරණ මනාපකායිකානන් දේවානන් සහා්‍යත උපද්ධති. ස්වාමීණී භාග්‍යවතුන් වහන්සම මනාපකායික දෙමඟනුන් අතර, යම් කාන්තාවක් උපදිනවනං, ඒ කාන්තාව මොනමගේ සුදුසුකම්ද සම්පූර්ණ කරනට ඕන. සාමිනිමේ මනාපකායික දෙවගනක් වෙලා කෙනෙක් උපදින්නේ කෙබන්ඳු පින්ටැස් කිරීමකින්ද අන්නේ වෙලාවෙ බදුරජාණන්වා ප්‍රදේශනා කනවා. අට්ටහි කෝ අනුරුද්දධ දම්මෙහි සමන්නාගතුව, මාතුගාම, කායස්ස බේදා පරම්මරනා මනාපකායි කානන් දේවානං සහ්‍යතන් උපද්්‍යති කත මෙෙහි අට්ටයි. අනුරුද්ධයම් කාන්තාවක් අංග අටකින් යුක්තව. ඉදරක ල් ගත කරන වනගේ කරුණු අට සම්පූර්ණ කළොත්යා මරණ ින් මත්ත නාපකායික දෙවි වරුන් අතර උපදිනවා වදා බලමුි ොනවදඒ රුණ කියලාන්න. ඉද අනුරුද්ද මතුගම ය මතා ිතර න න්ති අ කාම හිතේ සි නු ම්පගන ම්ප පාදාය ස් ෝති ම් යිනි පච නිපාතින ින් කාර ටිසාාවන නාපචාරිනී පියවාදන දම ප ම්. හැරුණයාාකං යම් ස්වාමියෙකුට ආවාහ වි්‍යවා කල්ල දෙනවයි. ආවාහ කල්ල විවාහ කල්ල දුන්නට පස්සේ ඒ තම ස්වාමයාට ඉතාම ගෞරවයෙන් සරකනවා. කොහොමද ස්වාමයා උදේ අබදිවන්න කලින් ඒ කාන්තාව අබදි වෙනවා. ඒවගේම ස්වාමියයා නිදාගත්තට පත්වෙ තමයි කාන්තාව නිදාගන්නේ. ඒ වගේම කින්කාර් පඩිස්සාවිනී කුමක් කල යුතුවිද කියලා මගේ මොක්ද සිද්ධිය යතුරණය කළ විමසා බලා තමස්වාමිය අට බහෝමාදරී මනාපචාරිණ ස්වාමියයාගේ හිතේ ඇති පරිදි. ස්වාමයා බලාපොරොත් වෙනකාරයෙන් ඉතාම් සීලබන්තම හැසිරෙනවා. පියවාදින ප්‍රිය වචන ඇති කාන්තාවක් බවට පත්ව වෙන නොපුර වචන කිසිමදාක ස්වාමයාට කතාකරන්නයන මෙන්න මේ පලවෙනිකාරණය සම්පූර්ණ කලොත් යම් කාන්තාවක්කයා මරණින් මත්තේ මනාපකායක දෙමගනුන් අතරපදිනවා. ඒේ මත්තු ගරුණනෝ හොන්තති මතාතිවා පිතාතිවා සමන බ්‍රාහ්මනාාතිවා තේ සක්කරෝති ගරුකරෝති මානේති පූජේති අභාගතේච ආසනෝදකේන පටිපූජේති.ඒවගේම තමස්වාමයා විසින් ගඩු කරන තමස්වාමියයාගේ අම්ම තමස්වාමයාාගේ තාත්තාඒවගේ ශ්‍රමණ බ්‍රාක්්මණවරු ඒවගේම ඥාතීන් හිතවතුන් මේ වගේ පිරිසක් ඉන්න වනං ඒහැඳදිෙනටම ගඩු කරනවා වන්ඳන්නවා පුදනවා. තම ස්වාමයාගේ ඥාතිහිතවතුන් දෙමාවපියන්න ඇතුන් හැම දෙෙනටම බොහෝම ගෞරවයෙන් සලකනවා. ශ්‍රමණක් ්‍රාක්මනවරුන්ට කැමැත්තිෙන් දන් පැන් පෝජා කරනවා. අපේතු මග්‍යම්භාරයාාවක් තම ස්වාමියයා සංගරාත්නයට දන් දෙෙනවන හැපඋපස්ථාන කරනවනගේ දේවල් ස්වාමියයාට ඉතාම් උසස් ආකාරයෙන් කළ දෙනනවා කැත්තිෙන් කර දෙන නිදි මරගෙන කල්ලදෙනවා. හැමදේම ොහොම ෞරවෙන් කරල මහා සංකාත්යට බහෝමන් කරනවා. ඒවගේ තම නිවසටයන තම දෙමාපියයන්ගේ අම්ම තාත් ඇතුළු හැම දෙනාටන ආහාරපාන සම්පාධනය කරලදිනවා ඇඳුම් පැනදුුම් ලබාදනවා කිසිම දවසක දවේශයෙන් කටයුතු කරන්නේ නෑ. කිසිම මොහොතක රෞද්‍රසිතකෙන් කටයුතු කරන්නේ නෑ. කිසිම මොහොතක වෛරින් සිතකින්ටයුතු කරන්නේ නෑ එහමටයුතු කරන්නේ නැත්නම්. ඒ කාන්තාව මනාපකායික දෙවගුණ ුන්නත්තර උපදින්න තවශ්‍ය කරන පින් පුරාගන්නම. එළඟට භාගතුන් නාච දාාරනවා. ඒතයේ බත්තු අ්හන්තර කම්මන්තා උන්නාතිවා කප්පාසාතිවා තත්ත දක්ගාහෝතය අනලසා තත්තුරූ පායිවිමන් සය සමනාාගතා අලංකාතුන් අලන් සංගිධාතුන්. ඒවගේම තම ස්වාමයා විසින් කරනු ලබන කරමාන්තතියෙනවා ගොවිිතැංවේවා වෙෙල එළදාම් වේවා. පේසකාර කර්මාන්ත වේවා වලන්තරන කරමාන්ත වේවා. යකඩ තරණ කරමාන්තේ වේවා. ඒම නැත්ත ගබපාලනය වේවා, කුමක්කෝස් ධර්මානු කෝලව කරන රැකියාවක් තියෙනවා. අන්නේ රැකයාාවට උපරිම සහයෝගයක් ලබාදෙන. නුවින් විමසනවා මක්දමදැන් කළ යොත්තේ ම වෙලා මක්ද කරන ටවන මේ කරමාන්තේ දියුණුවට මගේ ස්වායා කරන ජීවන පායි දියුණුවට ම කුමක්ද කළ යොත්තේ කෙන උපරිම සහයෝගයක් ලබාදෙනවා. කම්මැලි නැතිවවෙේල පහෙන් ැිටල කෑම බීමටික සකස්රලා දීලා. ගේ අඳු ැඳ ටි කස් කරල දීල ඒ ගේ අමතක වනද ල් ලොක්කව තක්කල්ල දීල අවශ්‍ය වෙලාබට ආදරයෙන් ප්‍රේ නාාපව කතතාා රමින් ලු දේ සම්පාධන කල්ල දන තමස්වාම යා ගේහිතටයම් පීඩ ාවක් යෙනවන යම් බල ෑමක්තිනගේ ැමදේීම සාකච්යාා කල විස ධානවා ළ මන සිියල්ලම පෙන්වනවා කළ යුතු සියල්ම පෙන්වනවා. අන්නේ ගුණේ තියෙනවනම් ඒ ගුණේ නිසායා මරණින් මත්්‍යේ නනාපකායික. सी මගරුන් තර යන්න්නත ශ්‍ය ගරන හතුවක් සම්පාදනය කලාවෙනවා ළගට භග්‍ය තු ා වදාාරනවා යෝසෝ ත්තුව අ්‍යන්තුරුවන්ත නෝ ද සාතිවා පෙස්සාතිවා කම්ම කාරාතිවා ඒ වගේම තමස්වාමයාගේ අ්‍යන්තර ජනතාව ඉන්නවා ඒකන්නේ තමස්වාමියයාගේ සේවකයෝ ඉන්නවා දැසි දස්ෝ ඉන්නවා කම්කරුව ඉන්නවා ඒ හැම දෙෙනනා ගැනම හොඳ අවධානයක් මේ කාන්තාවගේ තියනවා ඒකන්නේ මේ කම්කරුවා මේ වගේ වැඩකට දක්ෂයි. මේ කම්කරවා මේ වැඩේ කරන්න දක්ෂණය. මේ දාසයාට මේ වගේ වැඩ පැවරුවත් හොදට කනවා එතන හාදයක් පවරන්නට හොඳනෑ. එනිසා වැඩ කරනණයගේ කම්කරුවන්ගේ කුල්ලි කාරයන්ගේ මේ හැම දෙනාගේෙම කායික ශක්තිය ැනගෙන මේ ගොලු හිතන දදි ැනැගෙන මේගොල්න්ගේ ආකල්පයන් දැනගෙන ඊට සරිල්ලන ආකාරයෙන් කටයුතු කරනවා. ඒ වගේම ලෙඩි වෙලා ඉන්න මනං ඒ ලෙඩ වෙච්ච සේවකයන්ට හොඳයටට සලකරනවා. ඒ වගේ වැඩ කලාද නැද්ද. ඔරවා වැඩේ කලාද නැද මේ හැමදේම නුවින් විමසාබලනවා එබගේම ගිලාන කාණංච බලා බලන් ජාති ජානාාතිී. ගිලන් වෙලානම් ඉන්නේ ඒ ගිලනුන්ගේ ගිලන් භාවයට පත්වෙච්ච වැඩකරුවන්ගේ රෝගී තත්ත්වයන් විමසාබල බේත්තේ තාදය ලබාදෙනවා කෑම බීම ලබාදෙනවා. එබගේම ලෝපකමක් නැතිව හැමෝටම සමසේ ප කියන කෑම ආදමේදවල් ලබාදන මෙම ඉතාම කරුණාවෙන් සිද්ධ කරලා ප්‍රියමනාාපව සිනාම සමෝණින් තලන්න පෙලානිි නැතිව ආදරයෙන් කතා කල් මේ සේවකයාන්ට හොඳට සලකනවා. එක ගුණධර්මයක්න එතන තියන්නේ ප්‍රියවච්චනය සමානත්තතා කියන ගුණධර්ම. ඉතින් යම් කිසි කරක් මෙන්න මේ ගුණේ සම්පූර් සම්පාදනය කරනවනම් එමගින් බොහෝ පින් ට්‍රැස් වෙනවා ඒ පින යාට මනාපගයක දෙව ගුණුන් අත්තර උපදින්නට හේතුවෙනවා යම් පත්තු ආහරති ධනංවා ධඥංවා ජාතරූ පංවා තං ආරක් හෙෙන ගෘතියා සම්පාදේතිී විතරක් නෙමයි. ඒ කාන්තාව තම ස්වාමයා යම් ධනයක් වේවා ධානයක් වේවා රන්ඩිදී මුතුමැනිකාදයක් වේවා මිල මුදලක් වේවා උපයා සපයාගෙන ගෙදර අරංගෙනවා. එම අරංආාවට පස්සේ ඒවා ආරක්ෂා කරනවා. තත්චච හෝති අධෘත්ති අත්හෙනී අසොන්ඩි අවිිනාසිකා හොරකං කරන්නනෑ ඒවා සඟවා තබල කපටි විදිහට විය දම් කරන්න නෑ කාටවද ලබාදයෙන් නෑ සුදු සුවෙලාවට වියදකන දරුවන්ට දුන්නත් සේවකෑන්ට පටින් ටිෙවත් හැමදේ ොහෝ ර පරිමැස්සමෙන් කටයොතු කරනවා. ඒ දල් හම්බ කරන්න තමස්වාමයා විදිින දුක ගැන හොදොට දැගෙනයි ඒ මුදල් පරිහරණය කරන්න ොරකකාම් මැරකම් ඒව කරන්න නෑ ලාමකදේ කරන්න නෑ. ඉතින් බුදුරජාණවා ප්‍රදේශනා කරනවා. මෙන කාරණ අයම් කාන් තාවග තිේනවනම්. යම් මරණින් මත්තමනාප්‍රකායික දෙවිවරුන් අතර ඉපදීමේ හේතුවක් සම්පූර්ණ කරනවා. ඒවගේ යම් උපාසිකාාවක් යම් කාන්තාවක් උපාසිකකා ගහොපනහොති බුද්ධන් සරණගතා දම්මන් සරනංගතා සංගන් සරනගත අයිය වගේම යම් කිසිකෙනක් යම් කාන්තාවක් බුදුන් සරණගිල්ලා ධරමය සරණගිල්ල සංගාත්ය සරණගිල්ලයින්නේ ඒ කාන්තාව පෙරකී කරුණු සම්පාදනය කරන අතටට තෙරුවන් සරනගිල්ල කටයුතු කරනවා ඒ කටයුතු කිරීම නිසායාට. සීමිත පින ැස්වෙන් තරුවන් සරණ යාම ැන ෝක ඇතිතා පින් එකතු කර ගැනීමක්. වගේ ඒ අරමින් ආනි සංසදායකයි. ඒ තෙරුවන් සරගෙල අම්කිසිගෙනෙටයුතු කරනවා ආන්‍යේ කාන්තාව ඒති සරණය පිටා කටයුතු කිරීමනිසා මරණින් මතු මනපකායික දෙවිවරුන්නත් අට උපදින හේතුවක් සම්පහන කරනවා. ඊල්ලඟට භාගයතු නාාව දේශනා කරනවා. සීලවති හොපන හෝති පානාාති පාතා බටිවෙරතා අදින්නනාදානා පටිවෙරතා, කාමේ සුමිච් හාචාරා පටිවිරතා මුසාවාදා පටිවෙරතා සුරාමේරේ මජ්ජ පමමාදත්හනා පටිවෙරතා. පිරීසිදු සීලයක් ඇති කරගෙන පිරිසිුදු සීලයක් ලෙස සඳහන් කළේ ඊගදරකින්න මේ කාන්තාව පංච සීලය හොඳයට පීටනවා. ප්‍රාණ ගාතයෙන් වෙන් වෙනවා. පිරිසිද ලෙ ්‍රාණගාතෙන් වෙන් වීම සිිකපද ආරක්ෂා කරන ොරකමින් වෙෙන් වෙනවා සොරකමින් වෙන්වීමේ සිිකපදේ පිරිසසිදුලෙ සසාආරක්ෂා කරනවා. ගේ කාමයන්ගේ වර්දවා හැසරීමකට සිතිවිල්ලකින්වත්ය අන්න්නේ නෑ. චිත්ත ෝත් පාදයක් වත්තම ස්වාමිය අයික්මවා හිතන්නේි නෑ ඒ වගේම බොරුවෙන් වෙං වෙලා නිකංවත් හිීදුවටවත් බොරුවක් කියන්නේ නෑ බොරුවෙන් ෙන් වෙලා කටයුතු කරනවා. ඒවගේම මද්‍රවය භාවිතය මේ වගෙන හිතන්න්නේ වත්න මද්‍රාවය භාවිතයක් නෑ පිරිස් සිුදු ලෙස පංචසීලේ ආරක්ෂා කරනවා මේ කාන්තාව බලන්න ගුණ ධරමටික වැඩුොත් කොච්චර නම් සැනසීමක් ලැබෙනවාද. ගේ දරා ද ග මිරුණ ස පූුණ නොತයා මනාපකායික දෙවගනුන් අතරිපදීමේ පින මරವ ගන්නව ශක්್ති මත් කරගන්නවා. ළඟට ත් ාගතයන් වාසි අටවන කාරණය දාාරනවා චಾගවතිී ොපනහෝති විගත මළමත් දේරේන ේතසා ගාරං අධ්‍යාවසති. එවගේම ගීගදර වාසය කරන මේ කාන්තාව, දුරු කරන ලද මසුරු මල ඇතිව, දුරු කරන ලද කෙළෙස් ුණ ඇතිවයි. තුරු ්‍රාණය ක ගහි දර වාසය කරනවා ඒක න්න ාව ತතු න්න දෙ න මසුරුකම මතු න න ೋප ෝද තු න ුවකම් මතුවෙන දෙෙ නෑ මුත්ತචಾගා ಪයිතපානී ස ගරතා දන්දිිනවා. ඒ වගේම දන්දීම පිණිස සෝදනල දත් ඇතිව වාසය කරනවා. බෙදා හද දන්ද න ොහුවම දක්ෂ . ඇ ම ල් න්න ල් ್ ොකා රි රන. දාාන සංවේ භාගර අතා මනාව දන්පැන් උයන්නට බෙදන්නට ඒ සකස් කරට හරිම දක්ෂයි. මෙන්න මේ කාරණය ගේග දෙරක සිටින කාන්තාවක්. හරියට සම්පූර්ණ කළු මරණින් මත්තේ මනාප කායික දෙවියන් අතර උපදින්නට දෙවගනුන් අතර උපදින්නට ඒ කාරණය හේතුවෙනවා. මේ කාරණා සම්පාධනය කිරීමේ දී බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරණ කුමක්ද කෙනෙක් සීලයින් ධානීන් සමන්නාාගත වීම. එතකොට කෙනෙක් එඒ පච සීල ආරක්ෂාරණනවා නම් යම් කාන්තාවක් එයා ඒ කාරණයෙන් සිල්වන් සීලවන්ත කාතාවක් වෙනවා සීලවතී කළ ක කියැන් සීලවන්ත කාතාවට වන සිල්වත් කාතාවක් වෙනවා. ඒවගේම චාගවතී කෙලකයන් දන් දෙන කෙනන දන් දෙන කාතාව තකොට දන්දන කෙනෙක්න ාගවත සීලවති කැන ධානයයි සීල අයාගේ ජීවිතය තියෙනවා. ඒ දානයත් සීලයත් සක්කච්චකාරීව නුවනින් හොඳයට පුරදු කරනවා. ඒක කියන්නේ කිසි දාාක ති්‍යයාගෙන නෑ කෙලාක කියය නෑ. ගන්න තු ග තු නො තු ෙන හඳු ගන්න හඳ නාගෙන තැ ම ස්වා යා ද න යට එකතු කරගන්න දා න දම් කරන. තම ස්වා යා ට දන්දීම ටිනා කම කිය දනවා ස්වා යා සුර කෙනෙ මසුර ව දුර රන්න ම ර ාව පකාර රනවා. ද දන්න රදු කරන වාමන් සල වැඩමකරට පස සංකරත්නය ඩියට පස්සේ ්‍රරම ්‍රාක්ම වාවට ප තම වාමයා ැදවාගෙන මල වාමයාගේ අතින්ම දංහයන්දක් පෝජාකරන් වස්ත්‍රරයක් පෝජාකරන ආසන පෝජා කරන්න කටයුතු කරනවා. අන්ේ මකනෙක් චාගවතී කියෙන කියර වගේ මතම දරුවන් දන් පැන් ස හා දන් පැන් පෝජ කර ය කරන ම යහල් ේහිදියන්. ද ැ ජ ර ය ක න නිසා දන මසුර වක් පෙන්වන්නේන දනී ක හක ම කිරිසියාවක් පෙන්වන්නේන පිරිසුදු සිතකින් දන්දයනවා පිරිසසිදදු සිතගෙන් සේලයා රක්ෂා කරනවා. මෙන්න මේ කරුණු අට යම් කෙනෙකුගේ ජීවිත යම් කාන්තාවක ජීවිතේ සම්පූර්ණ වෙනවනං බුදුරජාණන් වහන්ස ාරනවා මෙහිකෝ අනරද දට්ටහි දම්මේ මම්න්න ගතුව මාතුගාම යස් බහේදා රම් මරණ නනාපකායිකානන් දේවාන සහ ය උපද්ජති. නරුද්ද මෙන කරුණු අට යම් කාන්තාවක් සම්පූර්ණ කළොතයා මරණින් මත්තේ මනාපකායික දෙවිවරුන්නතරූපදන. මරණින් මත්තේ නාපකායික දෙවියන් දෙවගනුන් අතරේ පදිලා මහා සැපයක් ලබන මහාපුුණ්‍ය විපාකයක් ලබන කාන්තාවක් බවට පත්වේෙනවා. ැම් බලන්න මේ කරුණුවට සම්පාදනයකළු මෙදොවින් පරලවට යනදාට මහේ ශාත්‍ය දෙවගනක් වන්න පුළුවන් කාන්තාවට. ම ත් ම මේ පු කරුණුවටන රූපීව තම ජීවිතය සකසාගත්වොත් පිරිමි කෙනෙක් වුනත් මරණින් මත්තේ මහේෂාක දෙවවි කෙනෙක් වෙලාවපදනවා. එතකට මේ කරුණුවලින් කරුණු පහක්ම බුදුරජාණන් වහාභ දේශනා කළේ කුමක්ද විවාහක කාන්තාවක් සම්බන්ධී මේ කරුණුටෙන් කරුණු පහක්ම විවාහක කාතාවක් සම්බන්ධී. ඒක න්නේ යම් කාන්තාවක් විවාහ වෙලානං ඉන්න තම ස්වාමයාට ආදරයෙන් සල කන්න ටඕන. ස්වාමයාට හිත ඇති කෙනෙක් වෙනට ස්වාමයාට හතුරුකන් කරන්න හොඳනෑ ස්වාමයාට විුද්කන් කරනට හොදන වාමයාට පිටුපාන හොඳන එකතමයි පලවෙනි කාරණය ුදුරජාණන් වන්සේ වදාලා. ඉතකොට යම් කාන්තාවක්තමස්වායාට පිටුපාන වනම් හතුරුන් කරනවන ඇති තැන එකක් නති තැන තවදයක්න වචරිතයක් නම් පෙන්වන්නේ. ඇය මරණින් මත්ඒේ කොහද යන්න දෙවල්ලොවනවී ඇයට අන්න වේ‍යාපායි. ඒසා විවාහය කියන මේ කාරණේ වැරදි විදිහට භාවිතයට ගත්තොත් ඒකත් අපාටයන් හේතුවෙන. විවාහය කියල කිය එසේ මෙසේ වැඩක් නෙමේ මස් වැදැල්නට කරනු ලබන උත්සන්න වූ හැඟීම් පිරිමසාගනු ලබන ලාමකරාගේ පිරිමසාගනු ලබන ක්‍රමයක් නෙමේ විවාහයකයන් විවාහය කියන බොමත් තිර නාත්මක දෙයය. මොකද හේතුව මේ විවාහය තුළ යම් කිසි කෙනෙකු වරදවාගත්තොත් යම් කාන්තාවකගේ කාන්තාවට අපාගාමි වෙන්න වෙනවා. පිරිමියෙක් වර්දවාගත්වොත් අපාගම වන්නට වෙනමවා. ඉතින් බුදුරජාණන් වහන්සේේ වදාලේ යම් කාන්තාවකු. හම ස්වාමයාට බොහෝම අවනතව ස්වාමියයාට බොහොම යටහත් පැවතුම් ඇතිව වාසයකළ ඇති ස්වාමියයා ඉක්මවායන්නට බෑ. ස්වාමයාම් මර්ධනය කරන්න බැස්වාමියයාදෙ සරවාාබලන්න බැ ස්වාමියයාට නපුරු වචන කියන්න බැ ස්වාමියයාට එපා වෙන විදිට හැසිරන්න බෑ. ඒයි අදහස් කරන්න ස්වාමියයාගේ සෑම ලාමක වැඩක් මේ ඉදිරියේ හෙම ඉන්න කියන කැනේ ස්වාමයාගේ යම් ලාමක වැඩ වැරදිවඩ අපාගමි වැඩතිරුනම් ඒ වගින් බේරාගැනීමේ බවීමත් පළමු කොට පැවරන්නේ තම භාරියාවට. එනිසා ඇය බොහොමී වසන තැනැත්තියක් වී යුතුයි, ආදර බර තැනැත්තියක් ව යුතුයි. ගුණ ගරුක තැනැතියක් ව යුතු. හෙම නොත් විතරයි ඇයට මෙලොවන් පරලොවට යනදාට සුගතිසුුව ලැබෙන්නේ. ඊනකට බුදුරජාණන් වහන්සේ වදාලේ තම ස්වාමියයාගේ ඥ්‍යාති බන්ධුවර් කියයාට දෙමවපියන් තත් සලකන්නට ඕන කියන. එහ නම් කිසිීමම කාන්තාවකට විවාාහකකාතාවකට බෑස්වායා මවප මත කරන්න. ස්වායා විසින් පොදනුලබන වදි න ලබන සරණ ්‍රාහ්ණනවරු සංරත්නය වන ඒ අයාමතක ඒයායට පිටුපාල වෙනස් කරන්න කටයුතු කරනවන ඒක බරප ලක සැලයක් සේද වෙන්න හේතුවා. යාම් කාතාවක් තමස්වාමයාගේ දෙමවපියන්ට ස්වා හිත. දෙමවපි බඳව කල රීමක් ඇතිකන් වන ොරු ේලාම් කියෙනනවන. ඒවගේම ස්වාමයාගේ හිත දෙමපියන් කරනේ බිඳ වන වන. ඇය සිද්ධ කරගන්න අප ගාම ක ස ියන්. එහෙම්ඒ දක්ෂවෙන්න ඕන තම ස්වාමයාගේ දෙමවපියන්ගේම් වරදක් දැක්කත් ඇසුරකන ඥාධීතපවතුන්ගේම් වරද කඩුපාඩක්දැකත්ඒ ගන ගන්නේෑ. මොනම තත්වකින් මත්තේලං කියෙල බිඳවන්නේෑ. කරුණාවම මෛත්‍රයේ මාදරම් පිළිපදදින්න ටොනි මැත්තං ඒ කාන්තාවට පාගමි වෙන්න්න සිද්ධවෙනවා ඒ වාහජීවිතේ. ඉළඟට භාගතු ාස බදාලෙකුමක්ද කරමාන්තගවි තැම්බත්වෙලෙන දම් හොයා බලා කරන්නට ඕන ස්වාමියයාගේ දියුණු හැම වෙලාවක්ම භාහරයා බලාපොත් වෙෙන්වඕ. මයා කරන ලබන කරමන්ත වැඩපල මෙ හොයල බලන්නට න කම් මැල කමට කාලාල නිදාගනන්න කෙනෙක් නොවයුතුයි. අප්‍රමාදීව ස්වාමයා යම් සේද ේසෙන් නේතැන් වලදි තම ාරියාාව හම ස සි ආදර කටයුත්තේ මෙහ ලන්න ටන. හොද අරක යා දනටන මග පෙන්වන්නට ස්වාමයා සමට කායික හෙසට පත් වෙලා න්නවා මානසික පිීඩාවන්ට පත් වෙල දන හ ඳනාාගෙන කියේලාම් කිය ව ගේ ත් ප ඩ ාවට පත් ර ැති. දරුවන් ගැඩු පාඩු කියලා වෙන වෙනාගේ අඩු පාඩු ලෝග හිත වේදනාවට පත් කරන්නේ නැතිව ඒ වගේ තැන්ුල විසීම දරාගනීම ගැනකට අවශ්‍යය හම නොත්තින් විතරයි මේ ගුණේ වැඩෙන්ෙම නැත්තංගේය අපාගාමී මාර්ගගේ යන කාන්තාවක් වෙනවා. ඉති බුදුරජාණන් වහන්සේ බධාරනු අලං කාතතුන් අල සංවිධාතුන් කියල ඒ අ කටයුත්ත අකටයුත්ත තැනනො තැන හඳුනා අතමස්වාමයාට සහයෝග දීම තම කාතාව නැත්තන්ගේ භාරියාව යුතුකමක්. ඊලකට භාග්‍යතුන්ාේ දාලේ. ම වාමයාගේ පරිජනයයාට සලකන්න කියන තම ස්වාමයා යටට දන සේමක සේවි කාාවන්ට දාසකම් රුවන්ට ඩ කල්ල ද න ට ට හොද ට සල න්න අදරෙන් කරන්න න. සමරි විතා විට ඒ ේව සේවි කා ලසික ප ාවට පත් ල න්න න්න පුළුවන් වැඩ ොල පවරු වැඩ පොල රන්න බැර හෙසි න්න ළුවන්. ඉති හොදට ලන්න න නැ ුන් පහසතාව පත්වේවා පීඩාවට පත් යෙනවා. ඒවගේ ඕ නැතැම් විට. .. සහර ඩකාරයෝ ඉන්නම ලෙඩ වෙලා දිික පීඩාවෙන් කටයුතු කරලලා සමාර විට මහාකර තැම්වන්ට මුහුණ දෙනො වෙන්න පුළුවවා. එතින් මේ භාහරයාාවම හොවෙලා බලන මනම් ඒ ස්වාමයා අට ක්තියක් වි්‍යාරටත් ජීන පා ටත් ද තමනිවටත් ො සල් සය ටත් දයි හැමටම හොදයි. ඒලඟට ඒබගේම තමයි තම ස්වාමියයා හරරි අම්භ කනද තුරකිරීම වගකීමතියන්නේ භාරයාාවට. නිසා බාරයාාව එක්කම. හතයක්වත් එකම නෝටුවක්වත් එකම කාසියක්වත්. එකම දා්‍ය මිටක්වත් නිස්කාරණය නැති වෙන්නදන්න හොදනෑ. ඔය කාලය අම්මල්ලාගේ පුරුද්දක් තිබුණ හාල්වල වී ඇහින්දලේ ව එකතුගල්ල තියන වී විසි කරන්නේනෑ කාලයක් යැනකොට වේලට හරිියන්න වී එකතුවෙනවර හාල්වල තිබිලා. ඒවගේ එකතුගල්ල පිරිමහල තමයි උයන්න පියන්න, හකදාන්න යන්න පියාන්න්නේ නෑ. ඒවගේ ලෝලත්වෙන් කටයුතු කරන්නන්නේනෑ ස්වාමයාගේ ශක්තිය භාරියාව දැනගන්නටඕන. ැැ වා වා ො ම හ ලා න්න කෙබඳු තරා යනම කෙනෙක් ේ වි හා නාට පස්සේ හෝුගෙන් ෙන් වෙෙන් කල්පන කරනට බඩ හෞ සමග හොඳින් ීවත් වෙ ගැහැනියක් ල්පන ක යොත්තේ. එතකොට ඒමගේ අවස්ථාවක ද තම ස්වාම හම් කරන ද ොද දැන යා. හම්බ කරන මුදලට සරිලන දියටට වේද සකස්රගන්නටඕන. එඉනිසා අල් පාසා ඇතිව මොන තරං ආසාහිතේති වන එව පරිමාගන්නට පීඩාවට පත් කරන්නන්නේ අතම ස්වායා රන්ට මසු ල ැැ ැමති මන්ගේ ස්වාමයා කරගන්න ක්තියක් නැත්තන්. හ ට ප ට පත් න ැබන සදදුකක් අප සමසේ ද දර ගනිනමයක ආදන ස හස ටයුතු කරන. ඒ ම ැබ හොද රක්ෂා කරනවා. සමහට වේලක්ැන ේලක් කාලා හාරි යමක් ඉතුරු කරගන්න බලනු. ආන්නේේ කාන්තාව හෝ පිනක් පුරවා ගන්න කෙනෙක් මරණින් මත්තේ දෙදම ගනක් වෙන කෙනෙක්. ඒම නැත්තං යක්ෂණයක්වාගේ කටයුතු කලොත් එයාට සිද්ධවන්නේ මරණින් මත්තේ අපටයන්. විනා කායයක්ක් ව ටයතු ල යා සිද වන්නේ රන ත් ද ලත්. ද ව ර ාට යන සගනක් වගේ කටයුතු කලො යාල සිද්ධවන්නේ මරනින් මත්තේ අපාටයට යන්න. ඉතින් බුදුරාණන් වස වදර මේ කරනුටිකගේ පිහිටල හහිගදරකින් විවාහ කාන්තාවක් මේ විද කටයතු කරන්න ටෝන මේ කටයුතුටගේ පිහිටලා එපමනකින් ප්‍රමාණමත්වෙෙන්න්නේ නෑ. මක් ල ුත් බදු සර යා යතු හම් සරනයාය තු සංගු සරනයායතු. බදු හම් සගුණ සරණ ගියොත් පැ රුණු ටි යා ීවිත පහිටනවා යා වාහ ීවිතයක් ග ගරත් ජීවිතයක් ග ගරත් ර ම ළ මින් ොරව ී ත් පරි දු ීවිතයක් ක වා ීලා ර සපන්නයි. සීල ති ප කිය සීල න්තියක් ව යතුයි. ඒ කාරන දිවිදවැනි කට ක්ෂාරන්න නි කාතාවකට ති භරන අතර සීලය නම් භරණය හා ස භරණයක් නෑ මලිත් යා දුච්චරිතන් කිල දශනාර කාන්තාවකට මේ දුස් පැරිතය තරම් මලකටයක් තවත් නෑ. එගේම සීලවන්ත භාාවය තරම් ආභරණනයක් තවත්නෑ කනකාරය ආභරන ැතිවනත් යම් කාන්තාවකට සීලවන්තුව ඉන් වන ඇ ඇගේ ජීවිතය බලනවා. දෙවලොව පවාය කීර්ති නමේ පැතිල්ලායනවා. ඉතින් එනිසා බදුරජාණන් වහන්ස වදාලේ. සීලවන්ත කාන්තාව මරණීින් මත්්‍ය සුගතියනවා කියලා. ඉළඟට භාග්‍යයතුන් අසේ වදාළි චාගවති දන්දීම. හැකි පමණින් දන්දීයුතු කොච්චර දුපත්තුන. කාන්තාවකට පුළුවන්. වේලක් පරිත්‍යයාග කල්හරි දාානයක් යල පිහෙලා සංගරත්නයට යත් දුගේ මගේ යාචකයන්ට දෙන්න. ඒක කිසි සේදම ප්‍රමාදයට පත් කරන වන ඇයට බෑ මරණීින් මත්ත්‍ය සුගති යන්න. ඉති නිසා දන්දීම පිනස ෝදන ලද හිත්‍ය ඇතිව වාසය කර මසුර කම් කර ෝදනෑ. නන්තාව මසුරු ොත් කාන්තාවට මරණින් මත්ත විරවෙෙන ායි. ගෙදරක අම් මසරු නොවී ඉන්න වන තාතවන දැන් පැන් සදාහයොම් කරගන්නට පුොලවාන්. අම්මගේ බහමිකාව බහම වගගේම් සහිතයි කාන්තාවගේ භහමිකාව බොහොම වගේකීමම් සහිත දයාබර මක් ැඩන දරුවන්ට ආදර්ස ලබාදයතු ස්වාමයාට ආදර්ස ලබාදයතුයි සීලවන්තකම ගුණන්තකම මතු වෙන තැනව යුත්තය අමගේ හදවත් එනිසා අම්මා කෙනෙක් ඇැත්තම් විවාහක කාන්තාවක් කියන කෙනා. අචාර් ධර්මලින් යුක්ත නොනවනම් එයා ලාමක වැඩ කරනවනම් මුළු ජන සමාජයක් වෙනසේට පත්ව වෙනවා. මුළු සමස්ථ ජනමාජයේ පරිහ අන්න්‍යතතිනින්තබ මත්තුවවෙන්නේ. අම්ම සීලවන්තනම් ගුණවන්තන අන් ්‍යතනින් මුලු සමාජයටයයාහ පතක් සැලසෙනවා ඒවාගේ අම්මටන් මෙලොවිින් පරලවට යනදාන සුගතියන්න මේ දේශනාමිකේ වන පරිදි මනාපකායික දෙවලෝපදින්නේක හේතුවවා. ඒවාගේ මයම් කාන්තාවක් මේ කරනුටික සම්පාදනය කරනවන මෙලොවදීමට සැනසීම ලබෙනවා. මෙනවදීම දෙවියන්ගේ පවා ැදුම් ලබෙන. පූජන අම්ම කෙනෙක් ූජනියය න්තාවක් වෙනවා. එනිසයි බුදුජණන් වහස වදාල යෝනං හරති සබ්බදා නි්චං ආතාපි ස්සොකෝ සබබ කාමදං පෝසං බත්තාර නාති ම්‍යති. මේලෝක ම් නුවන ඇති කාන්තාවක් යම් පුරෂය හැම කල්ලි තම් ආදරනයයේ භාරයාාවට සලකරවනම් පෝෂණය කරනවන උපස්ථාන කරනුන අන්නේ පෝෂණය තමගේ ස්වාමියයාගෙන අතිශයිෙන් ආදරයක් ඇතිවයි. ැමත් का ැ හැසි ලින් ක් ම ස්වා යාගේ අඳම් සෝද න්න ඕන අත්වාා සම් ානය කරන ටඕන තෙල් ගල්වන්නටඕන. ඒවගේම ඇග සම්ානය කරන්න ටඕන, මේ වගේ භාරයාාවක් විසින් තමස්වාමයා සම්බන්ධදයෙන්. පිළි පැදියුතු කරුණු ගණනාවක් යනවා ඒවන් නො පිළි පැද වාහක කාන්තතාාවගට මෙලබින් පරලවට සුග ට අන්න බෑ. ඉතින් නිසා බදුරජාන් හස දාාරනවා මේ ලෝකයේ ජීවත්වන පි ොත් හි ත්තාරං ඉස්සාවාදයන රෝසයේ. භක්්තුච ගරුනෝ සබමේ පති පූජේති පණ්ඩිතා කියලා. කෝමද පණ්ඩිත වූ එම නැත්තා නුවන තියෙන සුන්දර වූ ගැහැනිය. කුමක්ද කරන්නේ ස්වාමයාට රෝෂකරන්නනය කෝප කරන්න නෑ රවා බලන්නේනෑ ඉරිසියා කරන්නේනෑ තමන්ගේ ස්වාමියයාගේ අම්ම තාත් ඇතුළු ස්වාමයාගේ ගුරුවරු ස්වාමයාගේ ශ්‍රමණ ්‍රාක්්මුණුවරු ස්වාමයාගේ පූජ පක්ෂ මේ හැම කෙනෙකුටම. ෞර යුක්ව පූජ සත් කාරනවා සම්මාන දක්වන. උපට් හායිකායේ වගේම තම ස්වාමයාට උපස්ථාන කනවා දසියක් වගේ. අනලසා කම්මලි වෙන්නන්නේ කහොමවත්න්න. ඒවගේ හොර ලෙඩ හදාගන බොරු ලඩ හදාගන, තම ස්වාමයාට වද දෙන්නනෑ. ඒ වගේම සංගහිත පරිින්ජන, ස්වාමියයාගේ සේවක පිරිසට කඩ කරන, පිරිසට අටත් වැසියන්ට හොදර සලකනවා බත්තුම නා පංචරතති සම්බතනු රක්කැති. ස්වාමියයාගේ සිත්් පරිදිම වාසයකනවා. අතිචාරරිණයක් වෙන්න නෑ. ඒගේ ස්වාමයා එපා කියන දෙයක් මොන හේතුවකින්වත් කරන්නේ. එපා කියන දෙයක් නොකරන්නේ නොසතුටඉන්නේෙම සමර කන්තාවන ස්වාමයා ම එපාකිව වට පසේ හෝම නපුර මූුණක් ඇතිකරගෙන හිත ඇතුල ක්‍රෝධයක් ඇතිකරගෙන පුර පුර වැඩිය ොකරීමන එක ති ක් වන්නේන වාමයා ම එකසරයක් එපාකිවට පස් අය දෙසරයක් හන් ඉන්නේන. ඒසරයක් එපාකිවට පස් ඒදේ මුහෝම ෛත්‍රියෙන් සිනහමුසු මූණින් පිළියරගෙන ඇයිමට එපාකිවේ කිය හරස් ප්‍රශ්නහන්ය න ඒද නොකරඉන්නවා. එගේම සම්බතන් අනු රක්කති හම්බ කල දෙන දයා රක්ෂා කරන ස්වාමියත් මෙත නති දනගන්නට ඕන, තම භාරිියාව කෙහි කරුණාව මෛත්‍රයෙන් පිපදිින ක්‍රම ස්වාමයා දුස්සීලෙක් වෙලා පාපියෙක් වෙ මසරෙක් වෙ ර්ෂසියාකාරෙක් වෙලා සල්ලාලෙක් වෙලා හරියන් න ස්වාමයාත් ගුණ කර කරන ගුණ රු වාීත්වේ තමයිම මෙතැදදි වැදගත්වෙන්. එනිසා ස්වාමයා දක්ෂවෙන්න ඕන තම භාරියාවත් ධර්මය යො කරන්න තම ාරි. මහ සංහරත් ේමත් දන් පැන් පෝජා කරමෙන් සිල්ගුන ධර්ම ආක්ෂාකන පිවෙතින් සරු කෙනෙක් කරණට ස්වාම අගෙත් වගකීමක් තියෙන්වා. එනිසා මේ ස්වාමි භාරයා සබඳකම කියන කාරණ හරිහැටි රැකුණුත් විතරයි මෙලොවයහපත් පවෙන්න පරල වෙයහපත් ව. ඒදස් යම් විදිහකින් ඒස්වාමි භාරයාාවරුන්ගේ තියන ඒ සබඳකම ලාමකෙකක් වුුණෝතින්හේම අයතතායකක්වුණොත්තේම දරුවන් දරමුණුපුර පරම්පරාවක ේක ශාපයක් වවා. සම්මගේ තාත්තගේ හැසිරීම දරුවන්ට ආශිර්වාදයක් වෙනවාගේ ඔවුන්ගේ වැදි වැ දරුවන්ට ශපයක්ව. නිසා දරුවන්ට යම් කිෙ කෙනෙක් සබෑ සසිහසක්තියෙනව වනම් ඒ අම්මයි තාත්තයි කාන්තති සිල්වත්වයුතුයි. සීලවන්ත නැති අම්මයි තාත්තයි දරු හදමින්නේ දරුවන්ට ශාපයක් කරන්න. එනිසා අම්මයි තාතයි සීලවන්ත නැත්නම් දරුවන්ට සලසන තක් ඇත්තින කන්න දුන්න බොන්න දුන්නත් උත්මමාත් කරත් වැඩක් සීලවන්ත නැත අමයිතාත්. යා ඒවන් වත්තති නාී පත්තු චන්දවසානුගා යම් කාන්තාවක් බත්තු චන්දවසානු ගා කෙලව වචනයක් දේශනා කරන බදුරජාණන් වහන්සේ ස්වාමියයාගේ කැමැත්ත අනුව කටයුතු කරනවා බත්තු චන්දවසානුග තමන්ගේ කැමැත් අනුව නෙම වාමියයාගේ කැත් අනුවයි කටයුතු කරන්න. එනිසා ස්වාමයාගේ කැමැත්ත අනුව යම් කාන්තාවක් කටයුතු කරන වනම් ඒක සැබවින්ම මෙලබින් පරලවට යන දාට ඇයට දෙව්ලොව යන්නට හේතුවක් උංචි හේතුවක් නෙවී එනිසා ආදරයි සනිහස ප්‍රේමේ කනෙ මේ වගේදේවල් බලහත්කාරයෙන් ලැබෙනන්නේන ලබෙන විදිට කටයුතු කළ යුතුයි. ලැබෙන විදියට අවංකව කටයුතු කන්න වනම් ස්වාමයාගේ ආදරය තම භාරාවට ලැබෙනවා. භාරියාවගේ ආදරය ස්වාමියයාට ලැබෙනවා. එනිසා ඒ ආදරය සනිහස මැරනතුරාවට පබත් පන්නට න ඔවනොුන් අංකවිය යුතුයි ොරු නොකයතුයි කතා භා කල ප්‍රශ්න විසඳ ගත යුතුයි. ඒවගේම කිසිම මොහොතක භාරියාවෙක් මන් නවියයුතුයි භාරියාව ස්වාමියයාට සවන් දෙන කෙනෙ ස්වාමයා යට තෙඉන්න කෙනෙක්. වත් ැන්නත් මොවා කිවත් ්‍යවසන කෙනෙක් වියුතු එක තමයි භාරයාාවගගේ වෙන්න ටෝන්. ස්වාමයාගෙන් වෙන්න ටඕන තම භාරියාාවගේ වවසීම තම භාරාවගේ දරගෙනීම තම භාරාවගේ ගුණුවත් තම දක්ලා තම භාරයාාවට තලන්නෙ පෙලන නතුවාදනේ මෛත්‍රියෙන් සලන්නටඕන. ඔයි විදියටට කටයියොතු කොළොත්ති යන සසාමාජයටම හ ප තක්සිද වෙනවා මනාපානමතේ දේව යත් දසා උපද්ජති මනාපකායක නම් වූ දෙවිවරුන් අතර දෙමගනුන්නතර ඒ කාන්තාවේකාන්තෙන් නිදා පිවිදියක්ක් බඳුවපදින. ම රජාන් දේශන කර න්න පරම යක් මයි ද දර්ශ ලක් න ලෝක ටවත්ම. බදුරජාණන් වහන්සේ කාන්තාවකගේ හැසිරීම මෙහම යතුයි ක දේශන කලා නම් කාන්තාවන්ට ෑ අපේ හැරීම හෙම පි පවත් වන්න කියෙල පෙර ලාචව දන කරන්නට. ඒ ම ේද වෙන කරගන්න. නි සාම හගන කාතාවර පිරිම ල ොරත්තු ො රල ව යක් න් . ීවිත තු න්න බඳ ෞරවනී සමඳතතාාවයක් පවත්වීමට දෙ පාර්ශයම වග බලා ගතයතුයි. ඒ මන්තත් තම දරමුණ පුර රම් රාාවත ජන ස ජ යටත් දෙවියන් ස ත ෝක ටත් ආශරවාදයක් බවට පත්වේ ඉතින්න්න සාම ධර්ම රියාය. හැම දෙෙනනාටම උතුම් ශාන්තමා නිවන කෙලබර කොට හැම සාාන්තියක්ම ලබන. උතුම් මග පෙන්වීමක් අනුසාසනාවක් වේවා කියෙලාප ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. dangango nyati nang hou sukita hontu nyato Idangango nyati nang hou sukita hontu nyato Idangango nyati nang hou sukita hontu nyato etta bata ce amehi sambatang punya sampeddang sammbe dewa an umudan tu sab sampati sihiya சभෝta அனுෝtu ச சපසිද್ධ சtta அෝtu ச සපද್dhi ආकाசtha ceමठ දවානාගමහි್ka punyantang anm dittwa cirangrak hantu sbu the sa seang cirangrak hantu sbuදध de seang cirang hantu சබදधசாක සිිරංගක් හන්තු තුවං සදාාතිී ධරම දේශනාවෙන් ජනත වූ අසීමමිත පුඤ්ඥානු භාවෙන් ධර්මස්්‍රවනයින් ජනනිතූ අසීමිත පුญ්ඥානු භාවෙන් සිලුදනාම නිදුක් වෙේත්වා නිරුගි වෙෙත්වා ුවපත්වෙෙත්වා කායික මානසික සුවපත් භාවේ ලබත්වා නවතුම් ධර්මය ජීවිතයට ගලපාගෙන පිළිවෙත් සම්පාදනය කරලා ධරමමානු ධරුණු ප්‍රතිපත්තියන්ගේ අනුසාරයෙන් මග පල නිවනිින්ම. සැනසෙත්වා කෙලපාශිරුවාද කරනවා සබීති ෝ විවජ්ජන්තු සබබරෝගෝවිනස්සතු මාතේ භවත්වන්ත රායෝසුක්හි දඝායු කෝ භවතු සබ්බ මංගලම්රක්හන්තු සබ්බදේවතා සබබුද්ධානු භාවේන සදා සොත් හිභාවන්තුතේ සබබධම්මානු භාවේන සදා සොත් හිභාවන්තුතේ සම්බ සංඝානු භාවේන සද සොත්හිභාවන්තුතේ අभිවාදන සීලිස්ස නිච්චං වද්ධා පචායිනෝ චත්තාාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුුවන්නු සුකං බලං ආයුආරෝග්‍ය සම්පත්ති සග සම්පත්ති මෙමච පහෝ නිබාන සම්පත්ති ඉමිනාතේ සමිද්ජතු සාධෝ सान्धो, सान्धो